අයින්දුුව පුතේ අප පහුගේ පාඩමේදී අවසා නේදී අපි කතාගරා මේ පාඩිමේදී සිද්ධීන්ගේ වීජය කර්ම ඉගෙනගන්නවා කියලා දැන් දුවපුතේ අප පහුගේ පාලිමේදී සම්භාවිතාව අපි ගෙනගත්තා ඒවගේ සම්භාවිතාව මත අත්දැක්වුණු නේදී සිද්ධි අවකාශ ගැන අපි ගෙන ගත්තා නද අවකාශයක් කියල කියන්නේ සසම්භාාවී පරීෂණක ලැබෙන ප්‍රතිපර්වල එකතුව. ඒ වගේම එම නේදි අවකාශය මගින් අපි පුළුවන් සිද්ධිය අවකාශයක් ටබාගන්නඩ සිදධ අවකාශය කියර කියන්නේ ඒ නේද අවකාශවල කුලකවල එකතුව. එදොකොට ඒ හැම උපකොළකයක්ම අපි කියනවා සිද්ධයක් හැටියට එදකොට මේ කලකවල වීජය කර්ම තමයි අපි අද ආරම්භයක් වශයෙන් ගැ ගණඩ බලාපොරොත්තු වන්නේ දපුතය ප්‍රධාන වශයෙන් අපි වීජය කර්ම දෙකක් ගැන කතා කරට බලාපොත්වවා. එක වීජය කර්මයක් තමයි චේදනය එහා සමානම වැදගත්වෙනවා අපට මේලේ කියන වජ කර්මයීජ කර්ම දොලපුතාල සාමානිපල විභාගයේදී අධ්‍යන කරලා තියෙනවා අපි අද බලාපොරොත්තු වෙන්නේ පොඩි සමාලෝචනයක් මතක් කිරිමක් පශයෙන් කරන්නට ඊට පස්සේ අත් බලමු ඒ විජිකම්ම භාවිතා කරලා සම්භාවිතාවය අධ්‍යයනය කරන්නට ඊළඟට දුවේ පුතේ අපි කතා කරා කුලක ගැන. එදකොට නියදි අවකාශයක් කියන්නෙත් කුලකයා සිද්ධීන් කියන්නේ කුලකර. ඒ වගේම සිද්ධි අවකාශය කලා කියන්නේ කුලකයා. එන දුවපුතේ අපිට සම්භවිතාව ගෙනගන්නකොට අනිවාර්යෙන්ම කුලක පිළිබඳ හොඳ දැනුමක් තියෙන්ඩ ඕන තුල පුතාලමන් දන්නවා සාමාන්‍යපල විභාගටත් කුලක ගැන අධ්‍යයනය කරා. මතක ඇති මොනවද කුලක කියන්නේ කුලක කර්ම වීජය කර්මත් අධින කර නමුත් මතක් කිරිීමක් වශයෙන් මං පොඩ්ඩක් කියල දෙන්න මොනවද අපිට වැදගත්වෙන සංගුත ගනිතය සම්භාවිතාවර වැදගත්වෙන වීජය කර්ම එන සිද්ධීන්ගේ වීජය කර්ම කලා කියන්නේ ඒ කුලකවල වජය කර්ම බො සිද්ධීන් කියලා කියන්නේ කුලක නිසා හො දැ වීජ. කර්ම කීපයක් අපි කතා කරනවා එකක් තමයි චේදනය අපි ඉන්ටර්සෙක්ෂන් කියලා කියෙන ඉංග්‍රීසින් එනම් සිද්ධීන් දෙකක් චේදනය තවධීන් කියනවාන කුලක දෙකක චේදනය මෙතන තියෙනවා දේපුතේ ඒ හාබී කියර සිද්ධින් දෙකක්. ඒ කියන්නේ මේ සිද්ධිය බී කියන්නේ මේ සිද්ධිය.යදෝට සම්බයි පරීක්ෂණය මොකක්ද කියලා දීලා නෑ එක ප්‍රශ්නයක් නෑ. අපිට දීලා තියෙනවා ඒ හාබී කියලා සිද්ධින් දෙකක් තියෙනවා කියලා. ද බලමුු මේකේ චේ දෙනේ හන්නේ කොහමද කියලා ඒක ඇත්තේම දේපුතේ කුලක දෙක්ක චේදනේ හොයනා හා සමානයි. එදගොට ඒ හා බීවලචේ දෙනේ වැන්නේ. A B කියන කුලක දෙකේට පොදාවයාවයාඒ B කිය කුලක දෙකේ පොදාවය මුණද පොදාවයාවයා දැන් දලල්පුතාට පේන ඇති ඒ කියන එක මේ සිද්ධන් දෙකේම තියෙනවා Cී කියන එකත් මේ සිද්ධන් දෙකේම තියෙනවා එද ගොට A ඇතුළත්වන මේ කුලකට අපි කියනවාඒ B වල චේදනේ හැටියට දැන් ඕක වෙන් සටහනකින් මෙෙන මිහෙමත් දක්වඩ පුළුවන්. අපි ගමු යම් සසම්භාවී පරීක්ෂණයක එස් තමයි නියදී අවකාශය කියලා. එදකොට දුවපුතේ මේ තමයි ඒ කියන්නේ මේ තමයි වී කියලා කියන්නේ. එදකොට ඒ සිද්ධිය නැතන් ඒ කියන කුලකය අපි වෙන් සටහනක නිර්මාණය කර සටන් කර ගේබ කියන සිද්ධියක් ඇතම් කියන කුලකයක් අපි වෙන් සටහනක සටහන් කර එදකොටඒAB දෙකට පොදු අවයවයන් තියෙන්නේ මෙ මේ තුළ එදකොට ඒකත් කුලකයක් නැත්තම් ඒකත් සිද්ධියයක් අපි කියනවා ඒ චේදන B කියලා දැන් ඒතු උදාහරන්නේ දුළපුොතර මතක ඇති ABC කියර දිලති බන්නේය ABC එදකොට ඒ මෙතන B. බොදුී නේද හිට අමතරව අපි දැක්කාබීවෙල තියෙනවා AදE එදකොට සමාවෙන්ඩ මෙතන අ මෙහෙම ගම් අපි ගමු මෙතන නීද අවකාශය දර මේ තමයි ඒ මේ තමයිද මෙතන තමයි ඒ චේදනබ වන්නේ මෙතන මෙතන ද දුවේ පොතේ ABC ඒ වල තියෙනවා ABCදEB වල තියෙනවා පොදාව තියන්නේ ඒAC එදකොට පොදආවන්තින කරකර මෙතන මෙතන මෙතනතියට අනෝයා කා අපි පලාම් වෙන්ඩ සටහනක මේටික දක්වඩ එතකොට අපි දැන් දෙකට මැරන්ගන්නේ සිද්ධින්ගේ වීජය කර්ම ඊළඟට තියෙනවා මේලය කියන්නේ. අපි කියා ඉංග්‍රීසිෙන් යුියන් කියලා. මේලය කලා කියන්නේ දුව පුතේ ආයිසැරයක් AB කියලා සිද්ධින්න් දෙකක් ගත්තහාම AHBවල තියන සිද්ධිං කියලකන්නේ ඒවා කුලක ඒ කුලකවල අවයව තියෙනවා ඒ අවයෝ ඔක්කෝම එකට කරල්ලා නිර්මාණය කරන කුලකයට අපි කියනවා. ඒ මේලය B කියලා එදකොට ඒ මේලේ B තුළ ඒවල අවයවත් තිෙන්ඩෝන Bවල අවයවත් තියෙන් දෝන. දැම්බලන්ඩ ඒ කියන කුලකේ තියෙනවා ABCBC කියලා අවයව B කියන කොලකේ තියෙනවා AදE කියලා අවයව එදකොට ඒ මේලය B කියලා කියන්නේ මේ අවයව ටික කෝම එකට දාලා කුලකයක් අපි නිර්මාණකරොත් එකට අපි කෙනවා ඒ මේලේ B කියලා. දට ඒ එකත් සිදධයක් වෙනවා ගද කුලකයක් සිද්ධයක් වෙනවා යදොට දියපති මත්කතියාගණඩුවන මේ ඒ මේලේ බී ලියනකොට දැන් ඒසිම්පල් ඒකිරඟ දෙවතාවක් ඉල්ලා තිබ්බට මෙතන අපි සඳං කරන්න එකවතාවයි දෙවතාවක් සඳංකරන්නේ නෑ පුනරවත්තනය වනාට අපි ඒ මේලේ බීවල සඳංකෑනය එකවතාවක් පමණයි දොට එකම අව්‍යාවය නැවත අපි සඳංකරන්නේ නෑ ඒ කුලකය තුළ. ඕක අපිට පුළුවන් මෙ මේ ආකාරයට තෙරුම් ගණඩන් මෙතන තියෙනවාඒB මේක තමයි නීද අවකාශය එදකොට අප මතකයි AAC මෙතන තිබ්බා මෙතන DE එදකොට ඒ මේලේ B කියල ැනෙ දුව පුතේ මෙ මේ ටික ඔකෝම ක්කෝඩට මි කියවාඒ පැහැදිලින්නේ හොඳ ඇුවේ පුතේ තවක් ප්‍රමේයන් දෙකක් තියෙනවා දුවල පුතාලම් මතකතියාගණ්ඩුවන අපි කියනවා ඩිමෝගන්ස් නීති කියලාන් ඩමෝගන්ස් ලෝස් කියල කියෙනවා මෙව්වා අනිවාර්යෙන්ම දුවල පුතාලම් මතකතියාගණ්ඩුවන ොද හේතුව විභාගයේදී ගැටුලු බිස්දන්නට අනිවාරම මේ ප්‍රමයන් භාවිතා කරන්න සිදුවෙනවාට. දැ මේ පලවිනි ප්‍රමයෙන් කියන්නේ ඒ මේලයේ බීවල අනුපුරකය. ඒ මේලය බීවල අනුපුරකය සමානවලෝ සමානල්ලෝ ඒවල අනුපුරකය චේදනය බීවල අනපුරකය ෙදකට දුවර පුදර පේනවා ඇති මේය චේදනය බවට පත්වනාා. එකට ඒහාබී ඒ වගේ අනුපුරක බවට පත් වනා. එක අනි පැත්ත. මේලය චේදනය වුණා ඒ අනුපුරකේ බී අනුපරිික බල පත් වනාා තාවිදීන් කියනවන්නම් මෙතන තියෙනවා නම් නේදී අවකාශය මේක ඒ නම් මේක දී නම් එදකොට ඒ මේලේ බී කල කියන්නේ අපි දැන ගත්තා මෙ මේ ටික ඔක්කෝටම එතුර දුව පුතේ ඒ මේලේ බීවල අනුපුරු කිය කියලා තියන්නේ ඒ මේලය බීවල නැති නමුත් ඒස්වල තියෙනකුළ අවඇව මෙ ටිට මිහිස් සවකාශය ඒ මේලය දීවල අනුපරකය කියලා එදකොට ඩිමෝගන් කියනවා එක සමානැල්ලු ඒ අනුපරකය චේදනය බී අනුපුරකය කියල මේක සාධිනය කරන්න මං බලාපොරොත්තු වවෙෙන නෑ සංගවිත ගැනි තිේ සාධනය බලාපොරොතු වෙන්නේ නෑ නමුත් මතගතියාගන්්ඩුවන ප්‍රමයක් හැටියට ඒ වගේ ම දුවපිතේ තවත් ප්‍රමියයක් තියෙනවා මේ ප්‍රමියක්ත් මතකතියාගන්න හොඳයි ඇත්ම පලින්ු ප්‍රමේයෙන් දෙවනි ප්‍රමය විුත්්පන්න කරන්නක් පුලුවන් කෙසේ වෙතත් ව පෙන්වෙන් වශයෙන් මතකතියාගන්නවා න හොඳයි මෙතනිදී අපි කියන්නේ ඒ චේදන බීවල අනුපුරකය සමාන එල්ලු ඒ අනුපුරකයනලයබී අනුපුරකය. ැ ඒ චේදන බීවල අනුපුරකය අපි ලියනවා මිනිේ ආකාරයට දොට පේවාද දලපුතාට කලින් වගේම චේදනය මේ ලේ වුණා.ඒහා ඒ වගේ අනුපුරක බවට පත් වනා. කලින් මේලය චේදනයගුණා. එදකොට ඒBල අනුපුරග බාට පත් ව නම් මෙතැනැති ඒ නම් දුයිපුතේ මේ මතකතියාගඩ ලේසික්‍රමයක් තියෙනවා. මේලේ නම් චේදනය වවා චේදන නම් මේලේ වෙනවාඒB අනි පැත්තරයනකොඩ ඒ වගේ අනුපුරග බවට පත් වෙනවා. ඒදින මතකතියා ගන්න පුළුවන් ප්‍රමයන් දෙක මේකැබයි මතකතියාගන්නම ඕන හොයි. දුවපපුතේ විශේෂ අවස්ථා ගැන අපි කතා කරනවා අනයෝ්‍යය වශයෙන් භයිෂකාර සිද්ධී කයන්න මොනවද මේ මචන වශයෙන් මතක තියාගන්න මේ අත් දැක්කීම අනිවාරයෙන් මතකතියාගන්න උුම විභාගයේදී මේ වචනෙන් තමයි ප්‍රශ්නය හන්නේ. එදකොට අද දැක්වීම දෙන්න නෑ අපි දැනගන්නඩඕන මකද යිෂකාර සිද්ධිින් කියන්න කියලා. භයිෂ්කාර සිද්ධීින් කෑන්නේ දුවේපුතේ යම් කුල්ලක දෙ පොදවාව නැත්තාම්. අපි කියනවා මේට සිද්ධීන් කියලා. සම්භාවය පීෂණයක සිද්ධීන් කියලා. ඒවට පොදුවයව නැක්තං අපි කියනවා එම සිද්ධීන් දෙක බයිෂ්කාර සිද්ධීන් වශයෙන් අන්‍යෝනය වශයෙන්. ඒැන්නේ AHAB දෙක ගත්තාම යුගලයක් වශයෙන් ගත්තාම ඒ දෙන්න අන්‍යනි වශයෙන් භයිෂ්කාර වෙනවා. එදකොට ඒ කියනෙ දුවේ පුතේ ඒ මේය දෙනය තමානයි අභිෂුන්්‍යකුලකයක්. බොද හේතුව ඒ හා වට පොදවාව නෑ කියන්නේ එමගින් ලැබෙන්නේ හිස්කුලකයා දර අපි කියන්න පුළන් අපිට ඒ මේලේ බී කියලා කියන්නේ හිස්කුලකයා ඒ අපි සටාන්කෑන්නේ ග්‍රීකෝ හොඩේ මේෆීකිනාකුරෙන් එදකොට මේ උදාහරය පැහැදිලුවොම් පේනවා දොළට පුතාලට ඒ කලා කියන්නේ දෙකයි හතරයි හයි බී කලා කියන්නේ එකයි තුනයි පහයි ඒ කියන්නේ අපි ඉතා ගැණඩ පුළුවන් මේ දාදුකැටයක් පෙරලීම සම්බන්ධය කතා කරන්නේ ඒ කෙලා කියන්නේ රට්ටේ සංක්‍යාවක් ලැබීම බ කියලා කියන්නේ ඔත්තේ සංක්‍යාවක් ලැබීම එ ඉරට්ටේ සංක්‍යාවක් ලැබීම සිද්ධිය ඒ ඔත්තේ සංක්‍යාවක් ලැබීම සිද්ධිය බ එදකොට ඉරටටේ අවත්තේ අතර තියන්ට බෑ පොදු අවයාව එමනිසා ඒ මේ ඒ චේදන බ කියල කියන්නේ අභිෂුුණ්‍ය කුලකයක් වෙනවා දැන්ද පපුතේ අපිට ඕෝක පුළුවන් සටන්කන්න මෙ මේ විුදියට දැන් එස් කියයන්නේ නියද අවකාශය එදකොට ඒ බයිෂ්කාර සිද්ධීන්නන් ඒ කුල්ලක දෙක නැතන් ඒ සිදින් දෙක වෙන වෙනම තමයි වෙන රුප සටානය දක්වන්නේ එතනදබේලයක් පවතින නැති නිසා චේදනයක් පවතින නැති නිසා මේ විදියටඒහාB වෙනෙන වෙන් රුපතටානය අපි දක්වනවා මේ විදියට වෙන වෙනම දක්වනවා. පැතිලෙන ඟට දුව පුතේ අපි කතා කරනවා සමභාව්‍ය සිද්ධීන් යන මොනවාද කියලා. සමභාව්‍ය සිද්ධීන් කියලා කියන්නේ දැන් ඕනෑම සසම්භාවී පරීක්ෂණයක් තුළින් අපට සිද්ධීං ලබාගන්න පුළුවන්. එදට සිද ඇතිවීමේ ප්‍රවනතා තියෙනවා එකෙක් ආකාරයට. ඇතිවීමේ අවස්ථා අපි වඩ කියනවා පස්සේ අපි කතා කරනකට සම්භාවිතාව කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයක් මගින් සිදුවෙන සිද්ධීන්. විය හැකි සිද්ධීන්. වල එකක සිද්ධීන් අනුව ප්‍රවණතාවේ වෙනස් ලැබීමේ අවස්ථාව වෙනස්. එදකොට මෙතනිදී එම සිද් ලැබීමේ ප්‍රවණතාවය සමානනා. ඒවා ලැබීමේ හැකියාව, අවස්ථාව සමානනම් අපි කියනවා එවැනි සිද්ධීන් සමභව්‍ය සිද්ධීන් හැටියට ඉක්වොලි ලයික ලීවෙන් කියලා කියනවා. දැන් උදහනයක් වශයෙන් ගත්තො සමබර දාදුකැටයක් ගත්තුොත්. එක ලැබීමේ ප්‍රවනතාවය හරියටම සමානයි දෙක ලැබීමේ ප්‍රවණතාවයට. දු දෙක ලැබීමේ ප්‍රවනතාවය පුන ලැබීම් ප්‍රවණතාවයට සමාකමත් දක්වෙනයි ගැන හැකියාවක් තියෙනවා. මොද හේතුව සමබර, කැට නිසා එදකට අපි වෙන සිද්ධීන්ට කියනවා සමභව්‍ය සිද්ධන් කියලා. තවදානගම්දැ කාසියක් උඩ දැමීමේදී හිස ලැබීමේ හා අගේ ලැබීමේ හැකියාව සමානයි එකම අවස්ථාව තියෙන්නේ ො සම බර කාසියක් පුනොට. එදට අපි කියලා එ සිද් සමභාවය සිද්ධීක් හැටියට නමුත් උදේයට නැතහෙට හැන්දෑවට බහිද වහින්ඩක් පුළුවන් පා අණඩක් පුළුවන්. එදකොට වහිනයක පායනෙක්කය හැකියාව සමාන නෑ ඒ කාලුගුණේ හැටියට හැකියාවන් වෙනස් වඩ පුළුව සමහර විට ඉඩෝර කාලයක නම් ගොඩක් වෙලාවට හෙට පැෑවීමවි හැකියාව වැඩි වැස්සට වඩා ඒ වගේම මේ යන්නේ වැසිකාලයක් න හෙට හැන්දෑවට වැස්ස ලැබීම හැකියාව වැඩී පැවීමට වඩා. ඒකි නිසා එතනේදී අපිට කියන්නඩ බෑ සමභාාව්‍ය සිද්ධීන් කියලා. දැන් අපිඋ කලින් උදාහරනයක් ගත්තා විදිල්බුගුලු පරීක්ෂා කරනවා. සදෝසා නිදොස් නැතන් දෝෂ සහිත දෝෂ රහිත. එදට දෝෂ සහිත විදිල්බුගුලක් ලැබීමේ හැකියාවත් දෝෂ රහිත විදිල්බුබුලක් ලැබීම හැකියාවත් වෙනස් ඒවා සමභෞ්‍ය වෙන නෑ යම් පුද්ගලයෙක් අපිතමු යනවා බස් එකක් ගන්ඩ ඒ බස්හොල්ට් එකට නැවතිම් පොලට එදකොට සමහරිවිට ඒ මොහතයෙන් බස් එකක් එෙන්ඩක් පුළුව සමාහාරවිි විනාඩි දැයක් ඉඩත් පුළුවන් සමායට විනාඩි පහළුවක් ඉඩත් පුළුවන් එදකොට ඒ මොහොතේම බස් එකක් පැමිණීමේ හැකියාව තා විනාඩි දහයකින් බස්ත එකක් පැමිණම හැකියාවත් වෙනස් එකට ඒවත් සමභෞව්‍ය සිද්ධින් ෙවෙේ ඇත්තෙම දුවේ පුතේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ සිද්ධීන් සමභ්‍ය වෙන නෑ බොහොම කලාතුගෙන් තමයි සමභාව්‍ය සිද්ධී අපිට දකින ලැබෙන් ැ ඉල්ඟ අපි කතා කරනවා නිර්වශේෂක සිද්ධී දැ අපි කතාකරා බයිෂ්කාර සිද්ධීන් කිය. බයිෂකාර සිද්ධිීන් කියර කියැනන්නේ අන්‍යෝනි වශෙන් බයිෂ්කාර සිද්ධීින් ඒක කියන්නේ එම සිද්ධීන් දෙකේ චේදනයක් පවතින නැත්තං. පොදු අවයාව නැත්තං අපි කියෙන එවට බයිෂ්කාර සිද්ධිින් කියලා. ඉරි පස්සේ අපි කතා කර දැ මෝතකට කලේ ම භෞව්‍ය සිද්ධි කියන එක සමභාවවිෙන් සිද්ධි කියලා කියන්නේ ඒ සිද්ධීන් සිදුවේ මේ හැකියාව සමානයි. දැන් අපි කතා කරනවා නිර්වශේෂක සිද්ධන් කියලා දැන් මතුගතයා ගැන දුවේ පුතේ මේ ඔක්කෝම සිද්ධීින් සසම්භාාවී පරීක්ෂණයක් මගින් ලබාගන්න දේවල් ද සසම්භාාවී පරීක්ෂණයක්දී අපිට එනවා නියදි අවකාශය සම්පර් ස්පේස් කියලා කියෙන ඉංගලීසික් ඒ නියදී අවකාශයේ උපකුලක තමයි අපි කියන්නේ සිද්ධී ැටියට ඒවා ඇත්ත එම නේද අවකාශයත් කුලකයක් එතකොට අපි ගත්තොත් යම් කුලකයන් එකතුවාක් එම නැත්තන් සිද්ධීං කීපයක් ඒ සිද්ධී කීපය මේලය නැවත නියද අවකාශයම වෙනවනා එ සිද්ධීන් දෙකක් වඩ පුළුවන් තුනක් වෙඩ පුළුව ඒ සිද්ධීන් මේලය නැවත නියද අවකාශයම වෙනවනම් අපි කියනවා එවැනි සිද්ධීන් නිරවශේෂික සිද්ධීන් කියලා. යම් බලන්න දුවේ පුතේ මෙතන මේ උදාාරණය අපිට හුරුපුරු දුදාාරණයක් දාද කැට පෙරලීම මෙතනෙද දුලට පුතාට පේන ඇති එකේ සිට හය දක්වාතින පුූර්ණ සංකයක් තමයි නියද අවකාශය අප මේ එක කී පතාම දුටුවා. දැන් අපි බල්මු ඕකේ සිද්ධීන් කීපයක් එකන උපගොලක කීපයක් ABCCD වශයෙන් මම උපකොලක මෙතන දිලතින හතරක්. දැ මම ගන්නවා මේ උපකොළක හත නැත මේ සිද්ධීන් හදරේ මේ ලේල්. මේලේ ගත්තාම දුලල්පුතාට පේන ඇති එකේ සිට හයදක්ක ඔක්කෝමාවාව නැවත ලැබෙනවා. මත්්‍රතියාගන්ඩ එකම අවයාවය නැවත නැවත යෙදනත් අපි ලියන්න එක වතාවයි කුලකයක් තුළ ලිය නොකොට දුවට හැම අව්‍යාවයක් එක වතාව පමණය අපි සඳන් කරන්නේ කොට දුලටපුතාාලට පයන ඇැති නවතත් අපිට නේදී අවකාශය ලැබෙන නිසා මේ ABCද කිය කියන සිද්ධී අපි කියනන්න පුළුවන් නිර්වශේෂක සිද්ධීන් කියලා නිර්වශයේ සිද්ධීංක පැදිණි විරන් සිද් කිය නිර්වශේෂක සිද්ධිින් කියලා කියන්නේ එම සිද්ධන්ගේ මේලය නැවත නේද අවකාශය වෙන සිද්ධීින්. හරි ජැන්ව පුතේ අපි එනවා සම්භාවිතාවේ පෞරානික අර්දැක්වීම.ලසික ඩිෆිනිශ of ප්‍රවිිටි කියලත් අපි කියෙන ඉංග්‍රීසිෙන් මේක ඉතාමත්ම වැැලගත් වෙනවා. ඇත්තම්ම සම්භාවිතාව හොයන ආකාර දෙකක් අපි කතා කරන සංයුත ගනිතයේ දී මෙ පළවිනි ආකාරය තමයි පෞරානික අර්දැක්වීම කියන එක. දවේ පුතේ මම කිය දුන්න සම්භාවිතාවේ ඉතිහාසය ගැන මම කිව්වා ඩිෆර්මැට් ඒ වගේම ැස්කල් කියන මේ ගනිතාඥන් දෙන්නා එදදා සහයිසිය පනස් හතරදි. ධාතින සතවශයේ මැදමාගේ තමයි අ ධනකවේරයාගේ සූදුූ සෙල්ලංකරන පුද්ගලයාගේ ප්‍රශ්නයට ප්‍රහෙලිකාවට උත්තරයක් සපයාව වේ. ඇත්තෙම ඒ උත්තරේ මගින් තමයි සම්භායතයි පවනාානිික අර්ථ දැක්වීම ආරම්භූනේ. ඒ උත්තරයක් සම්ග තමයි මේ න්‍යාය ආරම්භූනේ. දැ මොකද මේ අධ්‍යැක්වීමෙන් කියන්නේ මේකෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඒ ඒ කොහොමද ඒ ගනිතාායන් දෙන්න ඒ ප්‍රශ්නය කහොමද නිරාකරණය කරේ කියලා ය මෙතැදි කියනවා අපි කියුම් බලම් සසම්භාවී පරීක්ෂණයක නියදි අවකාශයේ අන්‍යනින වශයෙන් බයිෂ්කාර. සම භෞ්විය සරල සිද්ධී Nවූ පරීක්ෂණයක ඒ නම් සිද්ධිය සරල සිද්ධි ගණන එන්නේ වේ නම් Pඒ මොකද Pඒ කියලා කියන්නේ දැන් මෙතන ගොඩා අපි කතා කරනවා මම හෙමින් හෙමින් කියර දෙන්න සසම්භාාවී පරීක්ෂණයක් යැන අපි කතා කරනවා දොර සම්භාවිතාව අපි අත්දක්වන්නේ යම් සසම්භාාවී පරීක්ෂණයකට අපි දන්නවා සසම්භාාවී පරීක්ෂණයකින් නියද අවකාශයක් අපිට ලබාගන්න පුළුවන් ඒ නියද අවකාශයේ සරල සිද්ධීන් තමයි අපි කතා කරන්නේ දැන් දලල් පුතාට මතක ඇති සරල සිද්ධීින් ගැන මොනවා ද සිද්ධීින් කියන්නේ නැවතත් සිද්ධීම් පවට වියෝජනය කරන්නට බැරි සිද්ධීීමට අපිකිෙන සරල සිද්ධීම් කියලා එදකොට දුව පුතේ ඒ සරල සිද්ධීන් සමභෞ්වියනා සමභෞව්‍ය කියලා කියන්නේ එම සිදුවියෙන් සිදුවීමේ හැකියාව සමානවෙන්ට ඕන අපි හිතමු ඒ සසම්බාය පරීක්ෂණයේ නේද අවකාශය කැපිටල් එ සරල සිද්ධීින් තිබ්බා කියලා කපිටඩෙන් සර සිද්ධී තිබා කියලා අපි කතා කරනවා ඒ නම් සිද්ධියක් ඒ තුළින් ඒ නම් සිද්ධක් කැපිට ඒකි මේ සිද්ධිය එට ඒ සිද්ධ සිදුවීමේ ප්‍රබනතාවය අපි කියනවා ඒ සම්භාවිතාව කියලා ඒ සිද්ධිය සිදුවීමේ ප්‍රභනතාවය දැන් ඒ සටන් කරන්නේ මෙ මේ ආකඩ දවිපුතේ පී කියලා අපි සඳන් කරන්නේ සම්භාවිතාවයන්න ඇදකොට ඒ තුල පී තුල තියන්නේ මොකක්ද ඒ සිද්ධය හදකොට ප්‍රි of ඒ කෙරත් කියනවා ඉග්‍රීසිය ඒ කිය කියන්නේ ඒහි සම්භාවිතාව හෙදකොට ඒක සමානයි කියලා කියනවා එ ඒ කියලා කියන්නේ ඒ කියන සිද්ධියේ තියෙන සරල සිද්ධන් ගණන තවිදිින් කියනවන ඒ කියන සිද්ධිය තියන අවයාව ගණන එන්නේ බෙදනවා නේද අවකාශය තියෙන මුළු අවගෑව ගණන්වුවන. එක බෙදුහාම ලැබෙන් එකට අපි කියනවා ඒහි සම්භාවිතාව කියලා. මං මේ උදාරණකින් පැදිලි කරන එක තමයි පාසුම ඊට අමතරව කියනවා මේ සම්භාවිතාව බිදුවත් එකත් අතර පවතින්ඩ ඕන කියලා. එක ඇන්නේ භාග සංඛ්‍යාව වෙන්ට ඕන කියලත් කියනවා. අපි මේ තාදුරටත් පැහදි කරගම් දවේපුතේ අපි හිතමු එස් කියලා නීද අවකාශයක්. ඒයන්නේ ධදු කැටි පෙරලීම් අපි ග සසම්භාවී පරීක්ෂණය හැටියට. එදගොට අපිට ලැබෙනවා එක දෙක තුන හතර පාහය. පව තමයි ලැබෙන ප්‍රතිපාල. ඔගේ සරල සිද්ධීම් මොනවාද සරල සිද්ධින් තමයි එක දෙක තුන හතර, හා පොව තමයි සරල සිද්ධී එදකොට මෙතන තියෙනවා සරල සිද්ධීන් හයක් එදකොට අපි කැපිට ලෙන් කෙලා කියන්නේ තියන සරල සිද්ධීම් ප්‍රමාණය දු අර්ධැක්වීමේදී කියනවා මේවා සමභාාව වෙන්ඩත් ඕන කියලා සමභාව කියලා කියන්නේ අපි කියනවා එක සිද්ධීන් සිදුවීමේ හැකියාව සමානයි කියලා දැම් මේ සමබාර ධදුකැටයක් නම් ලැබීම හැකියාවත් දෙක ලැබේ හැකියාවත් සමානවෙන්ට ඕන සම බරනැතැන් නොබැබුරු සාධාරණ ධදුකැටයක් නම් එදකොට සම භෞ්්‍ය වෙනවා එදකොට කැපිටල් එෙන් කෙලති කියන්නේ සරල සිද්ධීන් ගණන උදානයක් වශයෙන් අපිට මේක හිතාගන්න පුළුවන් එස් කියන නියද අවකාශය තියෙන අව්‍යව ප්‍රමාණය හැටියට එදකොට අපිට ඒ කියල කුලකයක් අත්දක්වන්න පුළුව සිද්ධියක් ෂෙලකයන්නේ නර්ධියාවකාශය උපකොලකයක් වෙනවා. අපි එතු ඔත්තේයක්යක් ලැබීම ඒ සිද්ධිය අපි අත්දක් වන ඔත්තාගයක් ලැබීම කැනෙ එකක් තුන්න හෝ පහ. එදකොට මට ඕන ඒවල සම්භාවිතාවේ හොයන්ට ඒවල සම්භාවිතාවේ හ අපිඒ සටහන් කරනා පි ඒ වශය. ඉදුර වරාන්තුල තමයි අපි දාන්නන්නේ ඒ සිද්ධිය පී මගින් දස් කරන්නේ සම්භාවිතාව කියන්න එදකොට අපිට කිය රදිල තියෙනවා අත්දැවීම අනුව මේක සමාන එල්ලු ඒවලතින අවයවගාන බෙදීම නේදී අවකාශයේ අවයවගාන එදකොට ඒ වලතින අවයගන ගණන්කරොත් අපිට පේවා එකක්යි දෙකයි තුනයි බෙදනවා මුළු අවයවගණන නැත්තං සරල සිද්ධීන් ගණන්න එදන තියෙන හාය එෝ මෙතන හයන් තුනයි කෙරකයන්නේ භාගයයි එම නැත්තන් දසම සංඛ්‍යයක් පශයෙන් දෙෙනවන දසම පහයි. එහෙමනම් ධදුකැටයක් සමබර ධදුකැටයක් පෙරලව්ව ඔත්තයාගයක් ලැබීමේ ප්‍රවනතාවය භාගයක් කියලා කියනවා අපිට පුළුවන් මේක ඇත්තෙම ප්‍රතිසත්යක් වශයෙන් දෙෙන්ටත් අපි කියනවා සියයට පණහාක ප්‍රතිසතයක් තිෙනක් කියර. ප්‍රසජක් වශයෙන් අපි පුළුවන් සම්භාවිතා දෙෙන්ට සියෙන් වැිගල්ලා සම්භාවිතාව සීෙන් වැඩි කරහම අපි දෙක දෙන්න පුළුවන් ප්‍රසතයක් වශයෙන් ොඳ ගොඩක් ගොඩක් අය ප්‍රසය වශය දුන්නාම තම එක තෙරුම් ගන්න එකැන හරිට බාගට භාගයක් දැ සිද්ධිය වෙනස් වුනුත් සම්භාවිතාවයක් වෙනස් වෙනවා. හෙකොඩ මේ අධදැක්කම් භාවිතා කරන්න පුළුවන්නේ සමභවවිය සරල සිද්ධියීන් තියෙන අවස්ථාවට විතරයි. හෙදදන් හෙට වහිද පාඇයිල්. ඒවැනි පරීක්ෂණයකට අපිට බෑ මේ අත්දැක්වීම බයිතා කරන්න බොද හේතු ඒව සමභව්‍ය නෑ වැස්ස වැසීම හෝ පැෑවීම සමාන වෙන නැති නිසා ඒ හැකියාවන් සමාන වෙන් නැති නිසා. ඒ සඳ වෙනම අධදැක්වීමත් තියෙන කප් පස්සෙ කතා කරම. දැන් දුළටපුටාට තීරණව ඇති කොහොමද මේ අත්දැක්වීම අපි යුදාගන්න කියලා. දැන් ඒ අතරතුරම අපි දැක්කා ඒ අත්දැක්වීමේ සම්භාවිතාවය බිඳුවත් එකත් අතර පිහිටනවා කියලා කියලා තියෙනවා. ඒ යනෙ දුවේ පුතේ දැන් අපි ගත්තොත් එහෙම අභිෂුන්්‍යිය සිදධිය ගත්තෝ තිකැන් හිස්කුලකය ගත්තො. දැන් හිස්කුලකය තුළ අවයව නෑ. එදකොට ඒ තුළ තින අව්‍යව සංඛ්‍යාව බින්දුවයි. එහෙමනම් හිස්කුලකය සම්භාවිතාවේ බිඳුව බෙදීම හය මේ අවථඇති බින්ඳුව බඳීම හය එදකට බින්ඳුව බෙඳීම හයි කලකයන්නේ බිඳුව. එහෙමනම් සම්භාවිතාව බින්දු වඩක් පුළුවන් බිදුරට අඩුවගයක් ගන්නඩ බෑ මොද ේතුව අවයව සංක්‍යාව ඕනම සිද්ධියක අවයව සංක්‍යාව දනාගයක් ගන්නවා ඒවගේම කැපිටල් එෙන් කෙලක්කයන්නේ නේද අවකාශය තියන සරල සිද්ධීන් ගාන එකත් දනාගයක් ගන්නවා එම නිසා මේ භාග සංක්‍යාව බිින්දුව එමනැත්තන් දනාගයක් ගණඩුවන එදකොට එකට වඩා වැඩි වෙන්ඩක් දැ ඒ කහොම දෙවෙන්නේ දැන් එහුතු උදාරණය අපි එස් ගත්තේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හය එදකොට මට ඕන නං එස්වල සම්භාවිතාවහයන්ට ඒ කියන්නේ එස් වලතින අව්‍යව බිඳීම කැපිටල්ලින් එස්වලතින අවයවයන් අයයි හැප්ටල්ඩෙන් කියන්නෙත් හයයි එක එකයි. එහමනස් පොරිම සම්භාවිතාවය තමයි එකයි ඒ කියන්නේ ඕනෙම සිද්ධියක සම්භාවිතාවය බින්ඳුවත් එකත් අතර පිහිටන්ඩු ඕන. හොඩයි දැන් දුව පුතේ තාව එකදයක් මන මතක් කරන්න ඕන දොළපුතාලට මේ අපි කතා කරන්නේ විවික්ත. නේද අවකාශයි සන්තතික නේද අවකාශ නැවේ වික්ත නේද අවකාශයකින් මතකතියා ගන්ඩ සන්තතික නේද අවකාශයක් වුණොත් අපිට බෑ තියෙන සර සිදියී කොච්චරදි කියලා ොයාගන්න සන්තතික වුණත් තයම කරන්න බෑ ොද පරිමිතයි එක අපි කතාකාන්නේ වික්ත නේද අවකාශයි හැබැ හැම විවික්ත නේද අවකාශයකටම මේ අධදැකීම භාවිතා කරන්නත් බෑ බලමු මේක තියෙන වාසි අවාසිය මොනවාද කියලා පෞරාණික අධදැක්වීමේ භාවිතය දුර්වලතා මුණවතින දුර්වතා සසම්භාවි පරීක්ෂණය ප්‍රතිඵල සියල්ල සමභයවිතු වීම ඒක කියන්නේ දැන් දේපුතේ මංකිව්වා අත්දැක්වීමේ සඳහන් වෙනවා කොන්දීසියක් තමයි සමභාවි්‍ය වෙන්ටෝන සරල සිද්ධීන් සමභාවි්‍ය වෙන් ෝන එමනැත්ත ලැබෙන ප්‍රතිඵල ලැබී හැකි ප්‍රතිඵල ලැබී හැකි ප්‍රතිඵල සියල්ලම සමභාව්‍යෙන් ෝන සමභව වෙන නැත්තම් මේ අත්දැකවීම අපට භාවිතා කරන්න ලොබැ දැන් ඇත්ත අපි ගත්තොත්ම සමබල ධදු කැටයක් ඒ ලැබෙන ප්‍රතිඵල් හයක් තියෙනවා එකඒ සිට හයදක්වා පූර්ණ සංක්‍ය මේ සමභවයයි මේකිදී අපිට පුළුවන් පෞරාණික අත්දැක්වීම භාවිතා කරන්නට. නමුත් සමබර නැත්තං නොනැබූර නැක්තං කෙම නැත්තන් සාධාර නැත්තන් ඒ ධදු කැටය සමරිට එක ලැබීමේ හැකියාවට වඩ දෙක ලැබීමේ හැකියාව වෙනස් පෙන්ඩ පුළුවන්. එක ලැබීමේ හැකියාවට වඩ දෙක ලැබීමේ හැකියාව වෙනස් වෙන්ඩ පුළවා. ො ඒ ධදු කැටය පිහිටීමම අනුව. එවැනි අවස්ථාවකිද මේ අත්දැවීම අපිට භාර්තා කරන්නට බෑ. ඒ වගේම දුවයි පුතේ අපි දැක්කා සම්භාවිතාව අත්දැක්වීමේදී අපි දැක්කා ඒ කියන සිද්ධියේ සම්භාවිතාව කියලා කියන්නේ ඒකන සිද්ධිය අවයාව බෙදීම මුළු නියද අවකාශයේම අවයාව. දැම් මුළු නියදි අවකාශයේම අවයව ප්‍රමාණය තමයි කැපිටලෙන් කෙන කියන්න. දැන් අපි ඉගෙන ගත්තා කලින් සමහාර සසම්භාවී පරීක්ෂණවල නේදි අවකාශයේ අපරිමිතයි. එකන අව්‍යාව සංක්‍යාවය මෙතරක් කියෙලාබි කියන්න බෑ උදාානයයක් වශයෙන් අපේ ගත්තා හිස ලැබෙන තුරු කාසියක් උඩ දැමීම. එකොට අපි දැක්කා ඒක අවසන් කරන්න බෑ කොතරම් ප්‍රමාණයක්ද කියලා. එදකොට එන්න වලට නිශ්චිත කැපිට ලෙන්වලට නිශ්චිත අගයක් අපිට දෙන්න බෑ. එවැනි අවස්ථාවගරී අපිට බෑ මේ අර්ථ දැක්වීම භවිතා කරන්නට. ඒම නම් මතකතියාගැන්න්න මේ අත්දැක්වීමම් භාවිතා කරන්න පුළුවන්නේ සම භාවිවිය සිද්ධී ප්‍රතිඵල තියෙන සසම්භාවි පරීක්ෂණයකට. එවොට ඒ අනිවාරම වික්ත සසම්භාාවී පීක්ෂණයක් වෙන්ඩෝන න්න විවික්ත සම්බායි පරික්ෂණ නෙවේ වික්ත නීධ අාවකාශයක් වෙඩෝන. විවික්ත නිවිධාකවාශක් වෙන්ඩෝන සමභාවි වෙන්ඩෝන ඊට වඩාදයක් අපි කතා කර පරිමිත වඩ්ඩත් ඕන නීදධ අාවකාශයේ අවයවගාන පරිමිත ව ඩ. දැන්දුවේ පුතේ අපි ගෙන ගාන්්ඩයන්නේ ඊළඟ අර්ථ දැක්වීම සම්භාවිතාවේ සංක්‍යාත අත දැක්වීම දැමීට කලින් දේපුතේ මට පොඩි දෙයක් කියන්න ඩෝන මට අමතක වුණා දැන් මම කිව්වා අර සම්භායතාව ආරම්භ වන හැටි දැන් හෝතකටත් කලින් මික මතක් කර එදදා සසේ පනස් හතර ගනංවල ෆර්මට් ඩිෆර්මට් කියනෙක් නත් පැස්කල් කියන මේ ගනිතන්ජන එකතු වෙලා ඒ ප්‍රහිළිකා විස්තුපු ආකාරය දැ අපි බලමු මොහොතකට මේ පෞරාණික අත්දැක්කින් භාවිතා කරලා කොහොමද මේ ප්‍රහිලිකා විස්දන්න කියලා දැම් මුලදී ධනිකුුවේරයක් කරේ ධදුකැටේ දාවතාවක් පෙරලෙනවා එක ධාදුකැටක් සම බර ධාදුකැටයක්ක් දහවතා පෙරල යා කියනවා එකවාව අඩු වශෙන් එකවස්ථාවකත් හය ලැබුණොත් එයා දිනවා කියලා දවේ පුතේ අපි දන්නවා සම්භාවිතාවට අනුව හය ලැබීමේ සම්භාවිතාව හැකයා වෙන්නේ එක බ්‍රදීම හය. ඇයි එහෙම කියන්නේ මම ද හය තමයි මෙතනද සිද්ධිකුල කියය. හෙදකොට හයේ තියන අවයව ද මේ සිද්ධිකුල ඇති අවයාවේ එකයි. තුර කැපිටල් එන් කියලා කියන්නේ හයයි. එදකොට හය ලැබීමේ අවස්ථාව හයෙන් එක්යි. තාවිදිීන් කියනවන්නම් හයවතාවක් දාදුකැටේ පෙරලවවොත් සාමාන්‍යයෙන් එක අවස්ථාවකද හය ලැබෙන්න්න ඕන සාමාන්‍ය. මේකැහැම්බේල මෙම සිදුවෙනෑ සම්භායිතා කියන එක සීර සීයක් ම හරියන්නෙ නෑ නමුත් විද්‍යානුකූලව අපි කියන්නේ විදියටයි. එනම් හයවතාවක් දාදුකැටේ පෙරලනකොට සාමාන්‍ය එක වතාවක්වත් හය ලැබෙන්න්න ඕන දැම් මේ පුද්ගලයා මේ ප්‍රංස ජාතිකයා මේ ධනකුවේරයා කීතාව දුැටේ දහ වතාවක් පෙර ලව්වා එහවනම් අපිට හිතන්න පුළුවන් බොහෝ වෙලාවට මුහ දායක්‍රාණි කරන්නට ඇති කියලා එදකොට දෙවිනි අවස්ථ ඇදු මොදකරේ ධදුකැට යුගලයා තාදුකැට දෙකක් පෙරලව්වා කී වතාව විසි වතාවක් එදකොට නීද අවකාශයේ ම මෙතන ලිලිය ඉන්න නෑ සාමාන්‍යයේ දුවේ පුතේ අපි ගත්තොත් එහෙම මෙතන එක්ක දෙක තුන්න හත්තර පහහය කියලා පලවෙනි ධාදුැටේ පින් දාදු කැටේ තියෙන්ෙන පුළුවන් ප්‍රතිඵල සරල සිද්ධීන් ටික එකේ සිට හය දක්වා දෙවිනි දාදු කැටේවා ම මෙම සතන් කරන්න නංක. මේ ආකාරිට දුවේ පුතේ අපිට පුළුවන් නේදී අවකාශයේ සටහන් කරන්න රුක් සටහන් අමතරව මේකත් භාවිතා කරන්න පුළුවන් දමනි අවස්ථාකද රුක් සරන්න වඩා මේක පහසුයි එකකට ලැබෙන්න්න පුළුවන් සරල සිද්ධින් තමයි ප්‍රතිඵල තමයි එක්කෝ එක එක ලැබෙන්න්න පුළුවන් එක දෙක ලැබෙන්ඩ පුළුවන් එක තුන ලැබෙන්න්න පුළුවන් මේ ආකායට දේ පොතේ අපිට පුළුවන් කතිර මගින් ලකුණු කරන්න මොනුවත් ලැබෙන්න්න පුළුවන් ප්‍රතිපද කියලා මං මේටික ඔක්කෝම සටහන් කරන්නඩයන්නේ නෑ මොයාකාකල්ඩ ගත්තහම ප්‍රතිඵල තිස් හයක් තියවා ැබී හැකි ප්‍රතිඵල තිස්සයක්ත්තිනා කැන එන්වල අගේ තිස්සයක් ටඕන දැ මොහු කිව්වේ විසි වතාවක් පෙරරනවා කියලා හයේ යුගලයක් එට දේ පුතේ අපි ටෝක සටන් කර කන්න පුළ ිලිම ෙම නේද හයේ යුගලයා පලවිනි ධදුකටෙත් හය දෙවිනි ධදුකැටයත් හය ලැබන්නේ. එදකොට මෙතනතියෙන්නේ මේ සිද්ධිකුලකේ නැත මේ සිද්ධිය තියනෙ එක අවයවයි. ය හය කලා ැන තනි අව්‍යාවයා එදකොට අව්‍යව සංඛ්‍යාවයකයි බෙදෙනවා තිස් හයෙන් මේකින් අදහස් කරන්න මොකක්ද තිස් හයවතාවක් මේ ගාදුකැට ජෝඩුව නැතන් යුගලය පෙරලව්ුවොත් සාමාන්‍යයෙන් එක අවස්ථාවකවත් හය හය ලැබෙන්ඩ පුළුවන් හැකියාවක් තියෙනවා. ඇබැයි කොයි කී වතාව පෙරලන්ඩෝන් තිස්හයවතාව නමුත් මොහු පෙරලාව කී වතාවක් විසි වතාවය පෙරලවවේ. ඒ නිසා තමයි අපිට හිතන්න පුළුවන්නේ මොහෝ බෝ අවස්ථාවලද පරාදියට පත්වනා කියලා. සමාර අවස්ථා ජයග්‍රාණය කරන්න ඇති නත් බෝ අවස්ථාවලද. මෙ මේක තමයි මේ ඩී ෆර්මට් හා පැස්කල් කියන්න පුද්ගොලෝ දෙන්න එකතු වෙලා ගනිතන්ජිදන එකතු වෙලා හොයා ගත්තේ. මේක තමයි න්‍යයි මෙතන තමයි ආරම්භයේ දැන් දුලපුතාට පේන ඇති මේ ප්‍රහිලිකාව විස්තුපු ආකාරය. මෙතනින් තමයි සම්භාවිතාව ආරම්භ වුණේ. හොඳැ මම කිව්වා හැම අවස්ථාවකදිම සරල සිද්ධීන් සමභාවවි වෙන නෑ. සමභාවය නොවන සරල සිද්ධී අපි දකිින් ලැබෙන ඕ උගක් වෙලාවට. බොහෝ අවස්ථාව ලබෙන්නේ අපිට සමභය නොවන සිද්ධී. දැන් උදානයක් වශයෙන් වැස්ස ලැබීම එම නැත්තම් පෑවීම. එහම නැත්තං දෝෂ සහිත විදුල්බුබුලක් ලැබීම දෝෂ රහිත විදිල්බුබුලක් ලැබීම. ඔය ආකායට ගත්තාම මේවා සමාවයින්ද ඒවගේම විභාගේ සමත්වීම විභාගය අසමත්වීම. යම් යාළිුවෙක් අදපන්තියට පැමිණීම පන්තියට නොපැමිණීම මේවා සමභාවි්‍ය වෙන්නෙ නෑ. අවස්ථාවෙන් අවස්ථාට වෙනස් වෙන. එදකොට ප්‍රායික ලෝගයට අපි සම්භාවිතාව යුදාගන්නවා නම් අපිට පෞරානික අද දැක්වීමම යුදාගණ්ඩ බෑ. ඇත්තෙම මම කිව්වා එදදා ශයිසයේ පනස් අතරයේ සම්භාවිතාව ආරම්භනාට දිු කාලයක් තවමත් ඇත්තම් මේ සම්භාවිතාව වර්ධන විමි පවතිනවා. මේක න්‍යායක් වශයෙන් වර්ධමිමම පවතිනවා. ඉතින් පස්සෙ කාලක මිනිසුන්ට හිතුණා මේක සූති සෙල්ල මට යතුතරන්න වේ අපිට ප්‍රායගක ලෝකයේ විශේෂම ව්‍යාපාර ලෝකයේ අපිට මේක විදා ගණ්ඩ පුළුවන් කියලා. එකන ව්‍යාපාර ලෝකයේගේ අපි ගන්නවාමොනවාරි අඩිශිෂන්ස් ගන්නවා තීරණ ගන්නවා. කියන්නේ අනාගතය ගැන හිතලා. එදකොට ඒ තීන්ද තීරණ ගන්නකොට අපි දැනගන්න්ඩඕනඒ තීන්ද තීරණ සාථක වේද කියලා. එදකොට මේ ගනිතාෝ තේරුණා සම්භාවිත භාවිතා කරන්න පුළුවන් කියලා මෙවැනි අවස්ථාවද මේක විද්‍යාන්කූල ක්‍රමයක්. එෙදොර කොහොමද සමභාවය නොවන අවස්ථාවලිද සම්භාවිතාවය විදාගන්නේ. අපිකිනාා සම්භාවිතාවේ සංඛ්‍යාත අත දැක්වීම කියලා නිවමක පroximation of ප්‍රෝවිගල කියනවා සංඛ්‍යාත අත දැක්වීම මෙගෙන් කියන මෙින මෙහෙමයි අපිතුමු පරීක්ෂණයක් එකම තත්ත්වය යටතේ එන්වාරයක් පුනරාවත්තනය කරනවා එන්වාරයක් අපි කරනවා යම් පරීක්ෂණයක් එකම තත්ත්වය යටතේ ඊට පස්සේ දැම් මේක සම්භාවිී පරීක්ෂණයක් වෙනවා දවට එකම පරීක්ෂණය එ වතාවක් පුනරාවර්තනය කරනවා දැන් යම් කිසි සිද්ධියක් අපි හිතනවා ඒ සිද්ධිය ඒ එන්වාය තුළ කීවතාවක් සිදු වනාද අපිතුමු මෙච්චරවාර්යක්යක සිදුවනා කියලා දැන් යම් පරීක්ෂණයක් අපි කැපිටල් එ වතාවක් සිදුකරනවා එකම තත්වයටට අපිට ඕන ඒ නම් සිද්ධිය ඒ පරීක්ෂණයෙන් ලැබිය හැකි ඒ නම් සිද්ධිය කීවතාවක් සිද වනාද. දැම් එක කරලා ඉවරයින්නේ එදකොට අපිට ගරන් කල බලට පුලන් කීවතාවක් ඒ නම් සිද්ධිය සිද වනාද කියලා. අපිතුමු මෙච්චර ප්‍රමාණයක් එක සිදුවනා කියලා. එන්න ඒවතාවක් එදකොට සම්භාවිතාවේ සංඛ්‍යතා අත දැක්වීම අනුව සිදුවීමේ සාපේච්ච සංකයාාතය ඒම නැත්තං ඒ සිදුවීමේ සම්භාවිතාවය අපි කියනවා එ ඒ බෙදීම කැපිටල් ලෙන් කිය ඇදකොටාර පෞරාණික අතදැක්වියීම අනුවමෝ වගේ තමයි මේකත් යන්නේ නමුත් මෙතන වෙන තත්ත්වයක් මෙතන සමභෞව්‍යනෑ සරල සිද්ධී එදකොට අපි පරීක්ෂණය එ වතාවක් කලින් කරනවා කලින් කරලා ඒ නම් සිද්ධිය කීවතාවක් ලැබෙනවාද කියලා බලනවා. තැන් ධාදුකට පෙරලීමේදී අපි පෞරාණික අධ්‍යැක්වීම දාගන්න ොකොට අපි ධාදුකටේ පෙරල්ල බලන්න. පෙරලට කලින් තමයි අපි සම්භාවිතාව එමනත්තන් ලැබිය හැකි සිද්ිය ලැබිය අවස්ථාව අප හොයා ගන්නේ මෙතනද අපි මේ පරීක්ෂණය කලින් කැපිට ලෙන් බතාවක් කරනවා. දහනක් අරුගම් ව දැම් මට ඕන හෙට හවසට වයිද එගම් උදහනයක් එකොට ඊට කලින් මම දවස් දහයක්තට ඇතුළත එක දිගට බලනවා කී දවසක් වැසද කියලා හම දම් මම ලකුණ කරවා වැැසද නැද්ද කියලා. දවස් දායක් ම එක කරවා. අපි හිතුමු දවස් දාහයෙන් දවස් දෙකක් වැස්සේ කියලා එදකොට මේ පරීක්ෂණය අපි කල්ලාත් තියෙනවා දහවතාව දවස් දහයක් අප නිරීක්ෂණය කරලා තියෙනවා ඒ දවස් දායෙන් අපිට ඕනන්නේ වහිනවාද නැත්්ද කියන එක ඒනම් ඒ කින සිද්ධිය අපි අත්දක්වන්නේ වැස වැසීම කියලා ටඒ අනුපුරක සිද්ධේ තමයි පැවීම එදකොට එන්න ඒ කලකනෙ කීවතාවක් වැස්සද ඒ දින දහය ඇතුළත අපිතුමු දවස් දෙකයි වැස්සේ කියලා එක හවසට අපි කතා කන්න හවසට හවසට දවස් දෙකයි වැස්සේ කියලා. එහෙම නම් හෙට හවසට වැස්ස ලැබීමේ වැස්ස වැසීමේ සම්භාවිතාව අපි කියනවා දහයෙන් දෙකයි කියලා. එම නැත්තං පහෙන් එකයි කියල අපිට කියන්න පුළුවන්න්නේද සීට ගානක් පශෙන් ගත්තොත් සියට විස්සක් කියලා කියන්න පුළුව. සියට විස්සක අපි නිගන් කියෙන සියට විශ්සක චාන්සකත් තියෙනවා වහින්ද කියලා දැම් පැහැදින්නේ එදකොට මෙතනද සමභව්්‍ය සිද්ධින්නේවෙේ එදකොට අපි මේක යම් කාලයක් මේ පරීක්ෂණය කරලා ප්‍රතිඵල සටාන්කරගන්නවා ඒ සටහන්ගත ප්‍රතිපාද අනුසාරයෙන් තමයි අපි මේ සංක්‍යතය මෙතැනදි අත්තක් වන්නේ තවතුදාරනයම් මෙතන තියෙනවා දම් බලන්ඩ ක්තරා පලාාත්තක කරන ලද සමීක්ෂණයකදී ඒ සිටින පුද්ගලියන් දාහ පුද්ගලයන් දාහක්කඒ පළාත්තය සලකනවා අපි එකලා ඒ පුද්ගලයන් දාහට හයසිය විසි අට දෙනකුට අකුරු ලිවීමේ හා කිවීම හැකියාව ඇති බව සොයාගන්නා ලදී ය මේක මෙහම අපිට හිතන්න පුළුවන් අපි මේ පරීක්ෂණය කරන්න මෙහෙමයි ඒ ද දාහ දෙනාගේ පුද්ගලයන් දාහෙන් අපි අහලා බලනවා නැත්තන් හොල ලන්නනවා ලිවීමයා කිවීමේ හැකියාව තිෙනද කියලා. අපි පුළුවන් සමීක්ෂණයක් කරලා බලන්ඩ එක පුද්ගලයාලඟට ගේල්ලා හොයා බලන්ඩ පුළුවන් ලිවීමේ හ හ කියවීමේ හැකියාව තිෙනද කියලා ඒකැන දුවපති අපි පරීක්ෂණය කීවතාවක් කරනවා ද දහස් පතාවක් කරනවා. පරීක්ෂණය දහස් පතාවක් කරනවා කෙලකයන්නේ කැපිටල් ඩන් කෑනන්නේ දාහයි. දැ අපිට ඕනන්්‍යමකක්ද ලිවීමේ හාකිවීමේ හැකියාව හයා ගැණ්ඩයි ඕනන්නේ දොට ඒ අපිට ගණ්ඩ පුලුවන් සිද්ධයක් හැටියට දොට ඒ කෙලකැන්නේ ලිවීමේ හා කියවීමේ හැකියාව තියෙන පුද්ගලයක් අපි වාගෙන තියෙනවා ඒ දාහයෙන් හයසිය විසි අට දෙනගොට ඒ කරන්න පුළුවන්ලු ලිවීම හැ ලිවීම හා කිවීමේ හැකියාව තියෙනවලු එ අ දුවේ පුතේ අපිට පුළුවන් සම්භාවිතාව හා ගණන්ඩ මෙන්න මේ ආකාරයට හයිය විසියට බෙදීම දාහා. එක දසම හයයි දෙකයි යට එකනියට හැට තුනක් වශයෙන් ආසනවශෙන් අපිට කියන්න පුළුවන් ලිවීම හා කියවීමේ හැකියාව තියෙනවා. ඒ කියනෙ සාමාන්‍යයේ සිය දෙනෙක් ගත්තොත් හැටතුන් දෙෙනකුට ලිවේ මේ හා කියවීමේ හැකියාව තියෙනවා. ඇත්තේම ඒ පලාතේ සමයට මිනිස්ස දාහක් නෙව ඉන්න ඇත්ත ීට වඩා වැරි පිරිසක් ඉන්න පුුවන් එදකොට මේ අගයම් වෙනස් පෙන්ඩක් පුළුව. ඇෙ මේ දිලතින තොරතුවට අනුවතමයි අපි සම්භාවිතාව වෙලා තියෙන්නේ දිලතින තොරතුරුවට අනුව තොරතුරු වෙනස් වුණොත් මේ ලැබෙන අගේමුත් වෙනස් වඩ පුළුව එදකොට ඇත්තෙම්ම සම්භාවිතාව සංඛ්‍යත් අධ්‍යැක්වීමේ සඳං වෙනවා අපිට ලැබෙන තොරතුරු ප්‍රමාණයේ වැඩිුවෙන්ඩ වැඩිුවෙන්ඩ මේ සම්භාවිතාවේ ලැබෙන අගේ ඉතා සාර්ථක වෙනවා කියලා මත්‍රතියාගෑන්ඩ අපිඒ පරික්ෂණය කරන්නවැන එකම තත්ත්වයක් යටති. එදකොඩ පුද්ගලියයොන් දාහක් වෙනවාට එම ප්‍රදේශයේ පුද්ගලය අපිතුම තුන්දහක් තෝරගත්ත කියලා. ඒ තුන්දා මේ පරි සමීක්ෂණයට උදාගත්තන ලැබෙන ප්‍රතිඵාලේ මීට වඩා වෙනස් වඩ පුළුව ඒ ලබෙන ප්‍රතිඵාලය මගින් ලබෙන සම්භාහිතාව මීට වඩා සාත්‍යකයි. මුොද හේතුව අපි සමීක්ෂණයට භාජනය කල්ලා තියෙන මිනිසුන් තුන්දාහක්. ඇත්තෙම්ම ගනිතේදි කියනවා. මේ අනන්තිය දක්වා වහිදෙනකොට ලැබෙන සම්භාවිතාවය ඉතා සාත්්‍යක වෙනවා කියලා. සාත්්‍යකත්වය කරා ළඟා වෙනවා කියලා. එදකොට කරන පරීක්ෂණය අනන්තිය දක්වා වීදෙනකොට සම්භාවිතාවය ඉතා සාත්්‍යක ස්ථානයක් කරා ළඟා වෙනවා කියලා. නමුත් ප්‍රායකක ලෝකයේ අපිට ඒවගේ විශාල ප්‍රමාණයක් කරන්න බෑම්පරීක්ෂණය. අපි සාමාන්‍ය පරිමිත ප්‍රමාණයක්, තාවක් තමයි සමීක්ෂණය කරන්නේ නැතයි පරීක්ෂණය පුන රවත්තනය කරන්නේ ැ අපිට ගානක් හදන්ඩ වුණො ගැටළුවක් විස්්ඩන්ඩ වුණුව අපිට දීලාතින තොරතුර භාවිතා කරලා තමයි අපි මේ සංක්‍යාත් අත්දැක්වීම භාවිතා කරලා සම්භාවිතාව ඔයාගන්නේ. ය දීපති බලමු අද පාඩමේදී අපි කතා කරින් මොනවාද කියලා. අපි මුලිම් කතා කරා, සම්භාවිතාවේ පෞරාණනිික අධදැක්වීම සම්බන්ධව. දැම් පෞරාණික අත්දැක්වීමට කතා කරනකොට මම කිව්වා ඒ සසම්භාවී පරීක්ෂණය ප්‍රතිඵල සමභාවිවෙන්ට ඕන කියලා. ඉර ඒ ප්‍රතිඵලවල එකතුවට අපි කියනා නේද අවකාශය කියලා ඒ නීදි අවකාශය පරිමිත වඩත් ඕන එෙදකොට පෞරාණික අත්දැක්වීම අපිට විදාගත්ත හැකිවන්නේ ඒ සසම්භාාව ්‍ර සමභා්‍යය හා ප්‍රතිඵල පරිමිත නම් පමණයි. ඊට පස්ස අපි කතා කර සමභ්‍ය නොවන අවස්ථාවලද කොහොමද සම්භාවිතාව අත්දක්වන්නේ කියලා. මෙදී මම කිව්වා සම්භාවිතාව සංක්‍යාත අත දැක්වීම සම්බාන්ධව. එහිදී අපි එම සසම්භාවය පරීක්ෂණය වරගානාව පුනරාත වය කරලා ලබාගන්නා ප්‍රතිඵල මගින් අපට පුළුවන් පුරෝකතනයක් කරන්නට අනාගතයේදී ඒ සිදධිය සිදුවීමේ හැකියාව අවස්ථාව මොකක්ද කියලා මේක තමයි සම්භාවිතාවේ සංක්‍යාත අතු දැක්වීම කියන්නේ කියලා. අපි ඒ වගේම උදාරණයකුත් මෙදී කර දැන් දේපුතේ මේ පෞරාණික අත්දැක්ම තමයි සම්භාවිතාවේ පටන් ගැන්ීම. සල්ලාම් පාඩමිද කියල දුන්න එද්දා හයිසිය පනස් හතරදි තමයි මේ සම්භාවිතා කියන න්‍යාය ආරම්භ වුණේ. එහිදී ඇත්තෙම්ම ඩිෆර්මට් කියන ප්‍රන්සජාතිකයක් තැස්කල් කියන ප්‍රන්ස ජාතිකයත් එකතු වෙලා මේ පෞරාලික අත්දැක්වීම තමයි ඉදිරිපත් කරේ නමුත් පසුකාලීනිව සම්භාවිතාව දැගැනීමේ දී මිනිස්සුන්ට තේරුම්ගියා ප්‍රායකක ලෝකයේදී හම සිදියාම සමභාව්‍ය නෑ කියලා. ඒ නිසා තමයි සංක්‍යත අදදැක්වීම ඉදිරිපත් කරී. සම්පාත සංඛ්‍යාත අධ්‍යයක්ක්කී ඉදිපත් කරට පස්සේ සම්භාවිතාව ඉතා වේගෙන් දීුණෙන්ට පඩන් ගත්තා. විශේෂෙන්ම අපි දන්නවා ව්‍යාපාර ලෝකයේ අපට සම්භාවිතාව යුදගැණට පුළන් වුණා ඒ ගැටුලු විසිදීම සඳහා තීන්දු තීරණ ගැනීම සඳහා සම්භාවිතාව යදාගැනට හැකිාව ලැබුණ. ට පස්සේ එ නමසය මුල් ගාන වල එකන විසිවන් සතුවශ්‍යය මුල් ගණන් වල කොල්මෝගරෝ කියලා රුසි අන ජාතිකයකුට තේරුන්ගයා මේ සම්භාවිතාවක් කියන න්‍යාය ගොඩ නගා ගැනීම සඳහා සෝසිද්ධීින් අතු දක්වඩ ඕන කියලා සමර පොත්පත්වලනි සඳන් වෙන්නේ පක්තිශ්‍රමය කියලා. එදකොට මේ සෝසිද්ධී මොනවද කියනක අප ඊළඟ පාඩமேදී සාකච්ච කරண்ட බලාපරතු වෙනවා.